දැන් බලන්න මම මෙතන අරකනවල් බෝඩ් එකේ පැහැදිලිව පේනවද? දහම් බෝඩ් එකේ පැහැදිලිව පේනවද අදීෂා? පේනවද? පේනවා. හරි. දැන් හරි අපි අරගත්ත අයිස් ද්‍රව ජලය සහ ජල වාෂ්ප කියන තුන. ජල වාෂ්ප කියන තුන. හරි. දැන් ඔන්න ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා අපි කියවා විලයනය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනකොට වාෂ්පීකරණය. ඊට පස්සේ අනිත් පැත්තට වායුවක් ද්‍රව වෙනකොට මොකක්ද අපි? ඝනීභවනය. ද්‍රවයක් ඝනයක් වෙනකොට අපි කියවා හිමායනය. හරි. ඊට පස්සේ මම මෙතන අරගත්තොත් අයඩින්. හරි. අයඩින් මොකද වෙන්නේ? අයඩින් කියන කෙනා කෙලින්ම පත් වෙනවා මොකක් බවටද? ද්‍රව කියන අවස්ථාව මගරලයා යටින් ගිහිලා පත් වෙනවා මොන බවටද? වායුවක් බවට. මේ සිද්ධියට මොකද්ද අපි කියන්නේ? මේ සිද්ධියට මොකද්ද අපි කියන්නේ? ද්‍රවයක් නොවී කෙලින්ම වායුවක් බවට පත් වෙනවා. මේකට මොකද්ද අපි කියන්නේ? ඌර්ධව පාතනය. මේකට කියන මොකද්ද? ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය. හරි, ඒකට අපි කියනවා ඌර්ධව පාතනය. හරිද? අන්න ඔය විදිහට තමයි. එතකොට අපි අවස්ථා විපර්යාස කියන එක හඳුනා ගන්නෙ. හරි, එතකොට ඕනම අවස්ථා විපර්යාසයකට කියන නමක් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි, මේ වගේ කියන්නේ අමාරු බවක් නැහැ. හරි, ද්‍රවයක් වායුවක් වෙනවා කියලා කියන්නේ වාෂ්ප වෙනවා කියන එකනේ. ඇත්ත නේද? ද්‍රවයක් වායුවක් වෙනවා කියලා කියන්නේ වාෂ්ප වෙනවා කියන එකනේ. හරි, එතකොට ඒකට අපිට කෙලින්ම වාෂ්පීකරණය කියලා කියන්න පුළුවන්. හරි, ඊට පස්සේ ද්‍රවයක් ඝන වෙනවා කියලා කියන්නේ හිම හැදෙනවා කියන එක කියලා හිතන්න පුළුවන් නේද? ද්‍රවයක් ඝන වෙනවා කියන්නේ ජලය අයිස් වෙනවා කියන එක හිම හැදෙනවා වගේනේ. එතකොට ඒක හිමායනය. හරි, ඊට පස්සේ වායුවක් ද්‍රව වෙනවා. ඝනීභවනය වල ඉගෙනගෙන තියෙනවා කොහෙද? ඝනීභවනයේ ජල චක්‍රයේදී ඉගෙන ගන්නවනේ දෙක තැනකදී කියනවා. අපි කියනවා හරිද? පොළවේ තියෙන ජල වාෂ්ප, හරි පොළවේ තියෙන ජල වාෂ්ප ජලය වාෂ්ප විදියට ඉහළට ගිහිල්ලා හරි අපි කියනවා අහසේදී. අහසේදී මේ ජල වාෂ්ප මොනවාද වෙන්නේ? ඝනීභවනය වෙලා ද්‍රව ජලය හැදීර වලාකුළු වල එකතු වෙනවා. නේද? හා, එතකොට අපි කියන එකට මොකද්ද? ගණී භවණය. හරි, ද්‍රව වායුවක් අහපව් ඝන වෙන එකට අපි කියනවා ගණී භවණය. ඝන කියන්නේ ද්‍රව බවට පත් වෙන එක. ඊට පස්සේ ඝනයක් ද්‍රවයක් වෙන එක විලයන. අයඩින් විතරක් ජල වාෂ්ප කෙලින්ම වායු බවට පත් වෙන එකට අපි කියනවා ඌර්ධව පාතනය. හරි, අපි ඒකේ නෝට් එක ලියාගමු. නෝට් එක ලියාගෙන අපි එතනින් යනට පාඩමේ යමු. හරිද? හරි, එතකොට හැමෝම මාතෘකාව දාගන්න. අපි අවසානයේ දාපු විදිහට අවසානයේ දාපු තියෙන මාතෘකාව දාගන්න. මෙන්න මේක. හරි, අවස්ථා විපර්යාස වරහන් ඇතුලේ භෞතික විපර්යාස යටතේ. හරි, භෞතික විපර්යාස යටතේ අවස්ථා විපර්යාස භෞතික විපර්යාස යටතේ හරි සර්. හරි, ලියන්න සලා පිළියෙමු. හරි, ලියන්න පදාර්ථය 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 ප්‍රධාන ප්‍රධාන පදාර්ථ ප්‍රධාන කතන දන්නවනේ පදාර්ථය අවස්ථා අවස්ථා තුනක් යටතේ පදාර්ථය අවස්ථා තුනක් යටතේ පවති. පදාර්ථය අවස්ථා තුනක් යටතේ පවති. හරි, කියන්නේ එක පදාර්ථය අවස්ථා තුනක් යටතේ පවති. හරි, කියන්න පළවෙනි එක ඝන. පළවෙනි අවස්ථාව මොකද්ද? ඝන. කියන්නේ දෙවෙනි එක ද්‍රව. දෙවෙනි එක
ද්‍රව. තුන්වෙනි එක ලියන්න වායු. තුන්වෙනි එක ලියන්න වායු. හරි තුන්වෙනි එක ලියන්න වායු. හරි අවස්ථා තුනක් යටතේ තියෙනවලු මොනවද අවස්ථා තුන? ඝන, ද්‍රව සහ වායු. හරි ඊට පස්සේ ඊළඟ තව ලකුණ දාලා ලියන්න. හරි ඊළඟ තව ලකුණ දාලා ලියන්න. හරි ඊළඟ තව ලකුණ දාලා ලියන්න. පදාර්ථය පදාර්ථය මෙම අවස්ථා තුනෙන් මෙම අවස්ථා තුනෙන් හරි පදාර්ථය මෙම අවස්ථා තුනෙන් හරි මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක එක් අවස්ථාවක සිට එක් අවස්ථාවක සිට පදාර්ථය මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට තවත් අවස්ථාවකට පදාර්ථය මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම නැත්තම් හොඳ වචන මෙතන පරිවර්තනය වීම පරිවර්තනය වීම වීම අවස්ථා විපර්යාස ලෙස අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි අද නිර්මලී නෑ නේද පන්තියේ නෑ නේ අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි හරි අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි ලියන්න උදාහරණ කියලා දාලා උදාහරණ කියලා දාලා ලියන්න හරි අයිස් කැට දියවීමේදී අයිස් කැට දියවීමේදී ඝන අවස්ථාවේ සිට අයිස් කැට දියවීමේදී ඝන අවස්ථාවේ සිට අයිස් කැට දියවීමේදී ඝන අවස්ථාවේ සිට හරි ද්‍රව අවස්ථාවට පත්වීම අයිස් කැට දියවීමේදී ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වීම හරි දැන් අපි අන්න අර අපි කියපු වචන ටිකේ තේරුම් ටික ඒ කියන්නේ විලයන හරි ඝනීභවනය හිමායන වාෂ්පීකරණය මේවා මොනවද කියලා ඔළුවේ මතක තියාගන්න ඕන හරි මම ඔයාලට දැන් ඔයාලා මට අවංක වෙන්න ඕන ඔයාලා ඔයාලටත් අවංක වෙන්න ඕන හරිද මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් මේ වචනවල තේරුම් ඔළුවට දාගන්න හරිද ඔයාලට ඒක තේරුම් දා ඔළුවට දාගන්න ලේසි ක්‍රමෙ මෙන්න මේක මම හිතන විදිහට හරි අච්චුපදයේ දෙන රූපසනාන්තර මේක හරි ලේසි කියලා මම හිතන මේ ක්‍රමෙ හරිද
ඒකෙන් අපි මේ තුන කොහොමත් අඳුරනවානේ ඒ නිසා හරි මොකද්ද වෙන්නේ ඝනයක් ද්‍රවයක් වෙනාන මොකද්ද අපි ඒක කියන්නේ විලයනය ද්‍රවයක් වායුව වෙනාන මොකද්ද අපි කියන්නේ වාෂ්පීකරණය වායුවක් ආය ද්‍රවයක් වෙනවා නම් ඝනීභවනය ද්‍රවයක් ඝනයක් වෙනා නම් ආය හිමායනය කෙලින්ම ඝනයක් ද්‍රවයක් වෙන්නේ නැතුව වායුවක් වෙනවා නම් ඌර්ධව ආදනය හරිද ඔය කියන තුන ඔය කියන දේවල් තුනනේ ඔය කියන දේවල් ටික හරිද ඉක්මන් ඔලුවට දාගන්න ඔයාලට නිකන් හිතින් මතක් කරන්න පුළුවන් විදියට බලන්න ඔයාලා try කරලා මට පුළුවන් ද මතක් කරන්න ඝනයක් ද්‍රවයක් වෙන එක විලයනය හරි මට මතක් වෙනවා ඌර්ධව පාතනය කියලා කෙලින්ම කියද්දින් ඒක ඝනයක් ආ වායුවක් වුණා ඒක තමයි කියලා ඔයාලට මතක් කරගන්න පුළුවන් ද හරි මම විනාඩි 3ක් දෙන්නම් ඔයාලට ඉක්මන් ඒ ටික ඔලුවට දාගන්න හරි ඊට පස්සේ අපි ඒ ටික කතා කර කර නෝට් එක ලිය හරි මොකද්ද ගණී භවනය කියන්නේ ගණී භවනය කියන්නේ මොකද්ද කියලා මතක් කරගන්න. මොකද්ද ගණී භවනය කියන්නේ? පොත බලන්න නේද කියන්න. වායුවක් ද්‍රවයක් බවට පත්වීම. වායුවක් ද්‍රවයක් බවට පත්වීම. මොකද්ද හිමායනය කියන්නේ? හිමායනය. ද්‍රවයක් ගණයක් බවට පත්වීම ද්‍රවයක් ගණයක් බවට පත්වීම හරි ඊට පස්සේ මොකක්ද ඌර්ධව පාතනය කියලා කිව්වේ ඌර්ධව පාතනය කියලා කිව්වේ ගණයක් ද්‍රවයක් බවට පත් නොවි ඍජුවම වායුවක් බවට පත්වීම හරි ඉතින් මොකක්ද විලයනය කියලා කිව්වේ විලයනය කියේ මොකක්ද හරි ලුණු කැටය දියවීම ලුණු කැටය දියවීම මොකක්ද අවස්ථාව ලුණු කැටය දියවීම විලයනය ලුණු කැටය දියවීම කියලා කියන්නේ විලයනය හරි ඊට පස්සේ මම කියනවා ඉටි වාෂ්ප හරි ඉටි වාෂ්ප ඉටි ද්‍රව බවට පත්වීම ඉටි වාෂ්ප ඉටි ද්‍රව බවට පත්වීම ගණී භවනේ භවනේ ගණී පාතනය ඉටි ද්‍රව ඉටි වාෂ්පය මං කියන එක හොඳට අහන්න ඉටි වාෂ්පය හරි ඉටි වාෂ්පය ඉටි ද්‍රව බවට පත්වීම වාෂ්පය ද්‍රවය බවට පත්වීම ගණී භවනය ද්‍රවයක් සෝරි වායුවක් ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන එක මොකද්ද ගණී භවනය ඔන්න ඔය විදිහට තියෙන අවස්ථාවන් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන හරි අපි දැන් නෝට් ලියමු හරි හැමෝම මයික් ඔන් කරන් හො නැතුව කමන්නේ අපි නෝට් එක ලියමු හරි හරි අපි යමු මෙන්න මේ විදිහට හරි අපි ලියමු ඉතින්ින් පස්සේ හරි යන්න ඊළඟ තල් ලකුණ දාලා හරි සිදුවන අවස්ථා විපර්යාසයන්ට සිදුවන අවස්ථා විපර්යාසයන්ට විපර්යාසයන් විවිධ නම් වලින් හඳුන්වනු ලබයි හරි
දැන් අපි ලියාගමු මෙන්න මේ විදිහට chart එකක් වගේ ඕක. හොඳද? මම ඇඳලා පස්සේ හැමෝම ඇඳ ගන්න. හරි. ඉස්සලාම ලියා ගන්නකෝ මෙන්න මේ විදිහට add කරලා ඝන ඝන කියලා ලිව්වා. හරි. ඊට පස්සේ ද්‍රව කියලා ලිව්වා. හරි. ඊට පස්සේ වායු කියලා ලිව්වා. ඝන, ද්‍රව සහ වායු කියලා ලිව්වා. හරි. ඊට පස්සේ मेके पहालीन लियांड गाना किएने तने पहालीन लियांड आइस 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 कैटर के लियान आइस कैटर अरे इट पास से द्रव किएने का पहालीन लियांड द्रव जलय वायु किएने तने लियांड जल वाष्प अरे जल वाष्प හරිද ඊට පස්සේ ඝනයක් ද්‍රවයක් බවට පත් වීමට මොකද්ද අපි කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන එක මොකද්ද අපි කියන්නේ මොකද්ද අපි කියන්නේ විලයනේ විලයනේ හරි මේකට ඊතල් ටිකක් දාගෙන ඉඳකොට ඔයාලා ලේසි හරි ඊතල් ටිකක් දාගෙන ඉන්න මෙතන ඉඳන් මෙතෙන්ද හරි සර් මම හරියට ලියන්න දුන්නා මේ මේ තියෙන එක තමයි ලියන්න ඕන මේ ටික මේ වලට පේනේවා හරි විලේනේ හොඳද ඊට පස්සේ අපි මේකට මොකද්ද කියන්නේ විලේනෙන් පස්සේ මේකට මොකද්ද අපි කියන්නේ ද්‍රවයක් වායුවක් කියන්නේ මොකද්ද අපි කියන්නේ මේකට ඝනීභවනය ආ අපි ඒකට කියනවා ඝනීභවනය ද්‍රවයක් වායුවක් කියන්නේ ඝනීභවනයද කියන්නේ අපි වාෂ්පීකරණය වාෂ්පීකරණය මාත් කියනවා මේ ඒක කියනවා වාෂ්පීකරණය වාෂ්පීකරණය හරි ඒක කියනවා වාෂ්පීකරණය හරි ඊට පස්සේ වායුවක් කෙලින්ම ද්‍රවයක් කෙනේන මොකද්ද අපි කිව්වේ වායුවක් කෙලින්ම ද්‍රවයක් කෙනේන මොකද්ද අපි කිව්වේ ඝනීභවනය අපි ඒකට කියන මොකද්ද ඝනීභවනය ඝනීභවනය හරි අපි ඒකට කියනවා ඝනීභවනය හරිද ඊට පස්සේ ද්‍රවය කෙලින්ම ඝන වෙන එක මොකක්ද කියන්නේ ද්‍රවයක් ඝන වෙන එකට අපි කියනවා හිමායනය හිමායනය හරි ඒකට අපි කියනවා හිමායනය හරි හරි ඊපස් අපි ලියන්න ඕන ඌර්ධව පාතනය කියන එක හරි ඌර්ධව පාතනය අපිට අයිස් කැට් එක කතා කරන්න පුළුවන්ද බෑනේ ඌර්ධව පාතනය අපිට අයිස් කැට් එක කතා කරන්න බෑ අපි ඌර්ධව පාතනය කතා කරන්න ඕන හරි අපි ඌර්ධව පාතනය කතා කරනවා එක් කතා කරන්න ඕන මොනා එකද ඌර්ධව පාතනයේ තියෙන උදාහරණ කියන්නේ මට මොකක්ද කියලා
ඌර්ධපාතණයට උදාහරණය මොකද්ද? ඌර්ධපාතණය වෙන්නේ මොනවත් එක්කද? අයිස් කැට වලින් වෙන්නේ නැහැ. කාත් එක්කද ඌර්ධපාතණය සිද්ධ වෙන්නේ? අයඩින් කැට. අයඩින් කැට තමයි කෙලින්ම වායු බවට පත් වෙනවා. ඉතින් ඒව එහෙම වෙන්නේ නැහැ. හරි. අයඩින් කැට තමයි කෙලින්ම වායුව බවට පත් වෙන්නේ. හරි. අර මේ ඉර හඳ ගන්න විදිහ නැතුන. ලුණු කැට. ලුණු කැට වලින් ඒක වෙන්නේ නැහැ. හරි. ලුණු කැට කෙලින්ම වායු බවට පත් වෙන්නේ නැහැ. ලුණු දිය වෙලානේ වායු බවට පත් වෙන්නේ. හරි. අපිට ඒකට ගන්න පුළුවන් අයිස් විතරයි. හරි. අයිස් නෙමෙයි කොහොමද? අයඩින් විතර. අයඩින් තමයි මේ මොනවාද? කෙලින්ම මේ ජල වාෂ්ප බවට පත් වෙනවා. අයඩින් වාෂ්ප බවට පත් වෙනවා. හරි ජල වාෂ්ප නෙමෙයි. අයඩින් වාෂ්ප බවට කෙලින්ම පත් වෙන්නේ අයඩින්. හරි. මෙතන ලියන්න අයඩින් කැට. අයඩින් කැට. හරි. කෙලීම පත් වෙනා මොනා බවටද? අයඩින් වාෂ්පය බවට. අයඩින් හරි වාෂ්පය අයඩින් වාෂ්පවට කෙලින් පත් වෙන. මේකට මොකද්ද අපි කියන නම? මේකට කියනවා මොකද්ද? ඌර්ධව ඌර්ධව පාතනය. හරි. හඳගන්න chart එක ඉක්මන් හැමෝම. මට වඩා පිළිවෙලට අඳින්න. හරි. හරි දැන් ඉවර. හරි දැන් ඉවරද? හොඳයි. ඔව් සර්. හරි. එතකොට ඔය සිද්ධිය දන්නවනේ. දැන් අපි වෙන වෙනම ලියන්න ඕනද අය? ඕන නෑ නේද? අපි වෙනම ලියන්න ඕනද? ඌර්ධ පාතනය යනු ඝනයක්ද වායුවක් බවට පත් වීමයි. එහෙම ලියන්න ඕනද? නෑ නේද? ඔයාලට කියන්න පුළුවන් නේද හැමදේම දැන්? කියන්න පුළුවන්. ඔව් කියන්න පුළුවන්. හරි. ලියන්න ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට. ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට ලියන්න. හරි. හරි ලියන්න පහත එක් එක් අවස්ථාවන් වලට පහත එක් එක් අවස්ථාවන් වලට අදාළව පහත එක් එක් අවස්ථාවන් වලට අදාළව සිදුවන අවස්ථා විපර්යාසයේ නම ලියන්න හරි හරි ලියන්න පළවෙනි එක ලියන්න මොනවද අපි ලියන්නේ ගියමු හිම දියවීම හරි හිම දියවීම ඊට පස්සේ ඉටි වාෂ්පය ඉටි ද්‍රව ඉටි බවට පත්වීම
අරකක් දෙමු හරි අපි ලියමු අයඩින් අයඩින් කැට අයඩින් වාෂ්පය බවට අයඩින් වාෂ්පය බවට පත්වීම අයඩින් කැට අයඩින් වාෂ්පය බවට පත්වීම හරි ඉටි වාෂ්පය ඉටි ද්‍රව බවට පත්වීම අයඩින් කැට අයඩින් වාෂ්පය බවට පත්වීම හරි ලුණු කැට දියවීම ලුණු කැට දියවීම හරි ඊට පස්සේ අපි ලියමු හුමාලය පිටවීම හුමාලය පිටවීම ඊට පස්සේ භූමි තෙල් වාෂ්ප වීම භූමි තෙල් වාෂ්ප වීම තෙල් වාෂ්ප වීම තව මොනවද අපි ලියන්නේ අපි ලියමු අයිස් කැට දියවීම අයිස් කැට දියවීම ලියන්නවා ඔය ඇති හරි මේ 6 ලියන්න මොනවද ඉස්සරහේ මොකද්ද මේ එක එක අවස්ථා මොකද්ද කියලා ලියන්න හරි දැන් එකෙන් එකක් කරන්න බලන්න අපි එකක් සාකච්ඡා කරමු වැඩි උත්තර ලියන්න බලන්න වැඩි උත්තර ලියන්න බලන්න පිළිවෙලක් කියන්න ඕන කරගත්තර කමන්නේ හරි කතා කරමු අපි ඈ හරි හිම දියවීම මට ඉස්සෙල්ලා කියන්න හිම දියවීම කියන වෙලාවේදී හරි හිම දියවීම කියන වෙලාවේදී මොනා මොනා බවට පත් වෙන්නේ ඝනයක් ද්‍රවයක් වෙනවා ද්‍රවයක් මොකද්ද වෙන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලා හිම දියවීම කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් වෙනවා ඝනයක් ද්‍රවයක් වෙනවා කියන්නේ මොකද්ද ඒක මිලයනේ මිලයනේ හරි හරි දා ගන්න හරි නා හරි ඊට පස්සේ හරි රතු පෑනින් දා ගන්න හරි ඊට පස්සේ ඉටි වාෂ්පය ඉටි ද්‍රවය බවට පත් වීම ඉටි වාෂ්පය ඉටි ද්‍රවය බවට ඔව් මෙතනදී මොනා මොනා බවටද පත් වෙන්නේ ඉටි වාෂ්පය කියන්නේ මොකද්ද ඝනයක් ද්‍රවයක්ද වායුවක්ද වායුව ද්‍රව වෙනවා වායුවක් ද්‍රවයක් බවට පත් වීම ඒ කියන්නේ මොකද්ද මේක වායුවක් ද්‍රවයක් බවට පත් වීම නම් ඒක ඝනී භවනය ඝනී භවනය හොඳයි හරි ඊට පස්සේ අයඩින් කැට අයඩින් වාෂ්පය බවට පත් වීම මේක අපි දන්නවනේ මොකද්ද කියලා නේද මේක මොකද්ද ඌර්ධපාතනය ආ ඒකට අපි කියනවා මොකද්ද ඌර්ධව පාතනය හරි අපි කියනවා ඌර්ධව පාතනය හරි ඊට පස්සේ ලුණු කැට දියවීම
ලුණකට දියවීම වීලයනේ නේද? ඒකේ මොකද වෙන්නේ? ලුණකට දිය වෙනවා කියලා කියන්නේ ඝනයක් ඝනය ද්‍රවයක් වෙනවා. හරි. හුමාලයේ පිටවීම මෙතනදි මොකද්ද වෙන්නේ? හුමාලයේ පිටවීම ද්‍රවයක් වායුවක් වීම. ද්‍රවයක් වායුවක් බවට පත් වීම නේ. හුමාලයේ පිටවීම කියන්නේ ඒ කියන්නේ මොකක්ද? ද්‍රවයක් වායුව බවට පත් වීම මොකද්ද? කියන එකට වාෂ්පීකරණය. හරි. භූමි තෙල් වාෂ්ප වීම වාෂ්පීකරණි. ඔව් ඒකත් ද්‍රවයක් වායුවක් බවට පත් වීම නේද? එතකොට ඒකත් වාෂ්පීකරණය. වාෂ්පීකරණය. හරි. හරි. එතකොට අපි මන් තව එකක් මෙතෙන් ඔයාලට දෙන්නම්. හරි. ඔයාලට තව එකක් මම මෙතෙන් දෙන්නම්. මෙන්න මේක. හරි. ඔක්කොම හරි. හොඳයි. හරි. අපි මන් තව එකක් දෙන්නම් මෙතෙන්. මොකද්ද? ලුණු ද්‍රවය. හරි. ලුණු ද්‍රවය කැට බවට පත් වීම. ලුණු ද්‍රවය ලුණු ද්‍රවය ලුණු කැට බවට පත් වීම. හරි. මේකේ මොකද්ද අපි කියන්නේ? ලුණු ද්‍රවය ලුණු කැට බවට පත් වීම. මොකද්ද මේ? ලුණු ද්‍රවය කියන්නේ මොකද්ද මේක? හිමායන අවස්ථා විපර්යාසය කියන්නේ මොනවා මොනවා බවට පත් වෙන්නේ මෙතනදී? ද්‍රවයක් ඝනයක් බවට පත් වීම. ද්‍රවයක් ඝනයක් බවට පත් වීම. එතකොට මේකට මොකද්ද අපි කියන්නේ? හිමා කියන්නේ. හරි. හොඳයි. ඔන්න ඔය විදිහට එතකොට අපිට හරි මේ අවස්ථා විපර්යාස කියන එකත් අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ගෙදරදී හැමෝම එතකොට ඔයාලගේ පෙළ පොතේ තියෙන හරි ගෙදරදී හැමෝම ඔයාලගේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකමේ කරලා හරි ක්‍රියාකාරකම කරලා කියන්නේ ක්‍රියාකාරක මටේ තුන කරලා නිරීක්ෂණ ලියන්න ඕනේ. දැන් අවසානයේ නිරීක්ෂණේ දන්නවනේ ඔයාලා නේද? ක්‍රියාකාරක මටේ තුන කරලා නිරීක්ෂණය ලියන්න ඕනේ. හරි. ඔතේ නිරීක්ෂණය ඔයාලට ක්‍රියාකාරකම කරන්න උපකරණය හදාගන්නේ කොහොමද කියලා මම ඇඳලා කොලේක ලියලා ගෲප් එකට දාන්නම්. එතකොට ඒ විදිහට ඔයාලට පුළුවා ඒ උපකරණය හදාන රත් කරන